ලංකාව කණ්ඩායමත් අයර්ලන්ත කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් ඒ කණ්ඩායම් තුනම ෆ්ලයිට් එකක තාක්ෂණික දෝෂයක් නිසා පැය 7ක් ෆ්ලොරිඩා එයාපෝර්ට් එකේ අතරමං වීමක් සිදු වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ICC මේ සම්බන්ධයෙන් පැමිණිල්ලකුත් දැන්ටවත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට හේතුව එක එක රටවල් වලට එක එක විදියට තමයි සලකලා තියෙන්නේ. ඇමරිකන් ක්‍රිකට් ආයතනයත් ICC තහනම් වෙලා ඉන්නේ මේ මොහොතේ. ඒ නිසා අර්බුද රාශියක් ඇතුලේ තමයි මේ ක්‍රිකට් තරගාවලිය ICC විසින් ඇමරිකාවේ පවත්වන්නේ. අපිම කිව්වා ක්‍රිකට් ආයතනයෙන් කෙනෙක් බැලලා මේ කණ්ඩායමේ තියෙන අඩුපාඩු නොවන විදියට කටයුතු සලස්සන්න කියලා. ඒ සම්බන්ධයෙන් පුද්ගලෙක් පත් කළා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ. ඒතුමා ඒ ගිහිල්ලත් තියෙනවා. නැසෝ කියන පිච් එක ක්‍රිකට් ක්‍රීඩාවක් ක්‍රියාත්මක කරන්නට නුසුදුසු පිච් එකක් කියන එක ICC එක පවා පිළිඅරගෙන තිබෙනවා. මම පිළිගන්න එතුමා කියපු පිච් එක සම්බන්ධයෙන් වෙච්ච කතාව. දැන් මේ පිට්ටනියට රේටින්ග් එකක් දෙන්න බෑ. මොකද ජූනි 14න් පස්සේ මේ පිට්ටනිය ගලවනවා කැලිවලට. ඒ වගේම අපිට 19න් පහළ ලෝක උසලාන්නේ අපි තහනම් වුණා කියලා අපිට දුන්නේ නැහැ. වෙන රටකට ගිහින් ඉච්චා වෙයි. USA වල ක්‍රිකට් තහනම් වෙලා තියදී ඒ රටේ ගහනවා. ඒක නොයෙකුත් තීන්දු නිසා වෙන්නේ නැති ඉන්දියා පාකිස්තාන් තරගයක් ඇමරිකාවේ ගහනවා කියන්නේ. හැබැයි අපේ ක්‍රීඩකයෝ කිව්වා වගේ ඇත්තටම ඒ බ්‍රුක්ලින් බ්‍රිජ් මැරියට් හෝටලේ ඉඳන් මේ ග්‍රවුන්ඩ් එකට තියෙන්නේ 70ක්ම 39. නිව්යෝර්ක් වල තියෙන ට්‍රැෆික් එකත් එක්ක තමයි මේ ප්‍රශ්නේ සිදු වෙලා තියෙන්නේ. ඉන්දියා කණ්ඩායම ඉන්නේ ලොන් අයිලන්ඩ් කියන පිට්ටනියට ළඟම. ඉතින් මම ඒ සම්බන්ධ මමත් පිට්ටනියට ගියා. පෞද්ගලික මුදලින් ගියේ. බලන හොයලා බලන්න පුළුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් ගියෙත් නැහැ. මං කණ්ඩායම් ප්‍රැක්ටිස් කරන දවසෙත් එතනට ගියා. නුසුසු පිට්ටනියක් කියන එක පැහැදිලිව පේන්න තිබුණා. අපි බලාපොරොත්තු වෙනවා කණ්ඩායම් නැවතදා කෙට දවසේදී කියන අද දවසේ රැයට තියෙන තරඟයේදී පණගන්නේලා එයි කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් අපි නියෝජිතේ සති 3කට ඉස්සෙල්ලා ඇරියා මේව හරියට බලන්න කියලා. ඒ සම්බන්ධයෙන් නිවීම ගැන අපි අනිවාර්යෙන් පරීක්ෂණයක් කරනවා කියන එක මම අසතුටු වෙනවා.